ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න හුඟ දවසකට පස්සේ මම ඔයාලට අද අලුත් පාඩමක් අරගෙන ආවා. උඩරට නර්තනය හදාරන දුවල පුතාලට ඉතාමත්ම වැදගත් පාඩමක් ප්‍රස්ථාරකරණය. ඉතින් ප්‍රස්ථාරකරණය මුල සිටම තා සරලව ඉගෙන ගන්න කැමති කට්ටිය මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද කරන්නේ ප්‍රස්ථාරකරණය පාඩමේ චූටි කොටස, මුල්ම කොටස හඳුන්වා දීම කොටස තමයි අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රස්ථාරකරණය පාඩම පාඩම් කිහිපයකින් තමයි මම කරන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හරි, අපි එහෙනම් පටන් ගමු ප්‍රස්ථාරකරණය. අපි බලමු පුතේ, ප්‍රස්ථාරකරණය කිරීමේදී අපි භාවිතා කරන්න ඕන සංකේත කිහිපයක් තියෙනවා. ඒ සංකේත භාවිතා කරන්න ඕනේ අනිවාර්යෙන්ම අපි ප්‍රස්ථාරයක් අඳිනකොට. ඉතින් අපි ගණන් වල අඳින ප්‍රස්ථාර වගේ නෙමෙයි මේ නැටුම් වලදී අඳින ප්‍රස්ථාර. ඉතින් දැන්ටම ඔයාලා ඇඳලත් ඇති, එහෙම නැත්නම් 6 වසරේ ඉන්න පුංචි දූල පුතාලා නම් තාම ප්‍රස්ථාර කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති ඇති. ඉතින් ඉස්සරහට වැදගත් වෙන පාඩමක් හැමෝම අවධානයෙන් අහගෙන ඉන්න, බලාගෙන ඉන්න, අවශ්‍ය දේවල් ලියාගන්න, ස්ක්‍රීන් එක ස්ටොප් කරලා ඔයාලට කරන්න ප්‍රස්ථාරයක් දුන්නාම ස්ක්‍රීන් එක ස්ටොප් කරලා, වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාලා තනියම කරලා ඊට පස්සේ හරිද කියලා බලන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් ප්‍රස්ථාරකරණයේදී භාවිතා වන අපේ සංකේත මොනවද කියලා ඉගෙන ගමු පුතේ. පළවෙනි එක තමයි තිත් කියන එක. මේ තිත් කියන්නේ තෙයි කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එහෙම ඔයාලා දන්නවා ප්‍රස්ථාර කරන්නවා කියන්නේ අපි තාලය. අපි මේ තාලය තමයි පිටකට ප්‍රස්ථාර කරන්නේ. ඉතින් මේ තාලය තබන්න අපිට අපි කවියක් කියනකොට, එහෙම නැත්නම් වර්ණමක් ගායනා කරනකොට, මේ ඕනම වෙලාවක අපි තාලය කියන්නේ යොදාගන්නේ තාලම්පට. ඉතින් මේ තාලම්පටෙන් නිපද වෙන ශබ්ද දෙක තමයි තිත් සහ තෙයි කියලා කියන්නේ. ඉතින් තිත් කියලා කියන සංකේතය විදිහට අපි මෙන්න මේ සංකේතය ප්‍රස්ථාරකරණයේදී යොදා ගන්නවා. ඊළඟට තෙයි කියන සංකේතය යොදන්න පෙන්නුම් කරන්න මේ සංකේතය යොදා ගන්නවා. හොඳට මතක තියාගන්න මේ තිත් තෙයි කියන ශබ්ද දෙක තාලම්පටේ නිපද වෙන ශබ්ද දෙක. ඊළඟට අපි යනවා අවග්‍රහ. අවග්‍රහ අපි දන්නවා ගායනයක් ආරම්භ කරනකොට සමග්‍රහ, අවග්‍රහ, විෂමග්‍රහ කියලා විදි තුනක් තියෙනවා. ඉතින් මේවා ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. තාම ඔයාලට ගැටලු සහගත ඇති. දැනට මේ අවග්‍රහ සංකේතය පමණක් මතක තබා ගන්න අපි ඉස්සරහ පාඩමේදී මේ අවග්‍රහ, සමග්‍රහ, විෂමග්‍රහ කියලා කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්නවා. ඉතින් අවග්‍රහ සංකේතය මෙන්න මේ විදිහට ධන ලකුණක් තමයි අපි යොදා ගන්න. ඊළඟට ඇදෙන අක්ෂරයක් දැක්වීමට. ඇදෙන අක්ෂරයක් දක්වන්න අපි මේ කෙටි ඉර යොදා ගන්නවා. ඒකත් අපි ඉස්සරහට ප්‍රස්තාර කරනකොට ඇදෙන අක්ෂරයක් යැයි මොකක්ද කියන එක ඉගෙන ගමු. ඊළඟට අක්ෂර කැටි කර දක්වන්න. අක්ෂර කැටි කරලා දක්වන්න අපි මෙන්න මේ සංකේතය යොදා ගන්න. අපේ සංකේතයට කියනවා විශේෂිත නම චන්ද්‍රවංකය කියලා. චන්ද්‍රවංකය. හරි හරි. ඉතින් අවශ්‍ය අය මේ සංකේත ටික ඔයාලා නෝට් එකක් දාගන්න. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. හරි, දැන් මම කිව්වා ඇදෙන අක්ෂරයක් කියන්නේ මොකද්ද, නොඇදෙන අක්ෂරයක් කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සරහට අපි ඉගෙන ගන්න පුළුවන්. මේ ඇදෙන අක්ෂරයක් නොඇදෙන අක්ෂරයක් කියලා කියන්නේ පුතේ ලඝු අක්ෂර සහ ගුරු අක්ෂර කියන එක. අපේ ලඝු අක්ෂර කියලා කියන්නේ නොඇදෙන අක්ෂර, මේ වගේ ත, ක, ට, දෝ වගේ නොඇදෙන අක්ෂර. ගුරු අක්ෂර කියලා කියනවා තා, මා, කා, දෝ වගේ ඇදෙන අක්ෂර වලට. ඉතින් මේ මෙන්න මේ වගේ ඇදෙන අක්ෂර අද ඇදෙන අක්ෂරයක් දක්වන්න තමයි අපි මෙන්න මේ කෙටීර කියන සංකේතය භාවිතා කරන්නේ ප්‍රස්ථාරකරණයේදී. හරි, අපි යමු ඊළඟ කොටසට.
දැන් පුතේ ඉස්සලාම ප්‍රස්ථාර කරණයේදී තිත් ප්‍රභේද කිහිපයක් තියෙනවා. තන්තිත, දෙතිත, තුන්තිත, සිවුතිත, පස්තිත ඔය ආකාරයට තිත වර්ග වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට මම කියලා දෙන්නේ තනිතිත. තනිතිත කියලා කියන්නේ මොකද්ද? තනිතිතේ ප්‍රභේද මොනවද කියන එක ගැන. පුතේ තනිතිතේ ප්‍රභේද තුනක් තියෙනවා. තනිතිතේ ප්‍රභේදයේ පළවෙනි එක තමයි සුළු තනිතිත. සුළු තනිතිත කියලා කියන්නේ මාත්‍රා දෙකෙන් දෙකට අපි තාලය තබන එකට තමයි සුළු තනිතිත කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඩෝ මි ටිට ටිට ඩෝ 1 2 1 2 1 2 1 2 ඩෝ මි ටිට ටිට ඩෝ. ඔන්න ඔය ආකාරයේ මාත්‍රා දෙකෙන් දෙකට යන තාලෙට අපි කියනවා තිතට අපි කියනවා සුළු තනිතිත. ඊළඟ තනිතිතේ ප්‍රභේදය තමයි මැදුම් තනිතිත. මැදුම් තනිතිත මොකක්ද? මැදුම් තනිතිත කියන්නේ මාත්‍රා තුනෙන් තුනට යන්නේවා. තුන ධන තුන කියලා අපි කියනවා. සුළු තනිතිතට කියනවා අපි දෙක ධන දෙක කියලා ප්‍රස්තාර කරනකොට. මැදුම් තනිතිත අපි කියනවා තුන ධන තුන කියලා. මැදුම් තනිතිතත් ඔයාලා අහලා තියෙනවා වෛර ඩිවන්නම වගේ වන්නම් වලදී තියෙන්නේ මැදුම් තනිතිත. උදාහරණයක් විදිහට මම බෙරපදයක් කිව්වොත් එහෙම 1 2 3 1 2 3 ji ga ta go go jing ga ta go go jing ga ta go go. අන්න ඔය විදිහට මැදුම් තනිතිත හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට ඊළඟ තනිතිතේ ප්‍රභේදය තමයි මහ තනිතිත. මහ තනිතිත කියන්නේ පුතේ මාත්‍රා 4න් 4ට යන තාලෙට. ඒ කියන්නේ 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. අපි ඩොමි කිට කිට ඩොමි කියන බෙරපදේම අපි මාත්‍රා 4න් 4ට තාලෙ දාලා බලමු. 1 2 3 4 1 2 3 4 ඩොමි කිට කිට ඩොම් ඩොමි කිට කිට ඩොම්. හරි. ඔක සිංහරාජ වන්නමේ එහෙම තියෙන්නේ මේ මහ තනිතිත. ඉතින් අපි දැන් දන්නවා තනිතිතේ ප්‍රභේද ඔයාලගේ පුතේ විභාගයකදී තනිතිතේ ප්‍රභේද කීයක් තියෙනවද කියලා ඇහුවොත් දැන් ඔයාලා දන්නවා උත්තරේ ලියන්න. සුළු තනිතිත, මැදුම් තනිතිත, මහ තනිතිත. සුළු තනිතිත, මැදුම් තනිතිත, මහ තනිතිත. සුළු තනිතිත කියන්නේ මාත්‍රා දෙකෙන් දෙකට යන එක. මැදුම් තනිතිත කියලා කියන්නේ මාත්‍රා තුනෙන් තුනට. මහ තනිතිත කියන්නේ මාත්‍රා 4න් 4ට. හරි. ඔය නෝට් එකත් ඔයාලා වැදගත් අය සටහන් කරගන්න. ඊළඟට අපි යමු සුළු තනිතිතේ බෙරපදයක් ප්‍රස්තාර කරන විදිය ඉගෙන ගන්න. පුතේ ප්‍රස්තාරයක් කරනකොට අපි අනිවාර්යයෙන්ම මේ වගේ කොටස් 4කට බෙදුණු වගුවක් ඇඳ ගන්න ඕනේ. වගුවක් ඇඳගෙන අපි දැන් සුළු තනිතිතේ ප්‍රභේදයෙන් ප්‍රස්තාරයක්නේ කරන්න හදන්නේ. සුළු තනිතිතට අයත් බෙරපදයක් තමයි. ඒ කියන්නේ කුඩගත ගත දොම් කියන බෙරපදය තමයි අපි ප්‍රස්තාර කරන්න හදන්නේ. ඉතින් එතකොට අපි මේ වගේ වගුවක් ගහගෙන වගුවක් ඇඳගෙන ඒකේ අපි දන්නවා දැන් සුළු තනිතිත කිව්වම දෙකෙන් දෙකට යන්නේ කියලා. අපි උඩ මේ කොටසදී ඉගෙන ගත්තනේ දෙකෙන් දෙකට යන්නේ කියලා. එහෙනම් 1 2 1 2 1 2 1 2 කියලා මේ කොටස් හතර නම් කරගන්නවා වගුවේ. ඊළඟට කුඳගත ගත දොම්. ඔන්න පුතේ දැන් තව දෙයක් තියෙනවා වැදගත් දෙයක්. මේක අපි ඉගෙන ගත්ත අර ප්‍රස්තාරයක් අඳිනකොට යොදා ගන්න භාවිතා කරන සංකේතවල අපි ඉගෙන ගත්තා තිත්තේ කියන සංකේතය. පුතේ අපි තාලම් පොටෙන් වාදනය කරනකොට ඒක තනිතිතේ ප්‍රභේදයට අයත් තාලයක් නම් මොකක් හරි බෙරපදයක් හෝ කවියක් හෝ ඒවා ඕනම දෙයක් තනිතිතේ ප්‍රභේදයට වාදනය කරනවා නම් අපි අනිවාර්යයෙන්ම තිත් ගහන්නේ නැහැ. තෙයි විතරයි වාදනය කරන්නේ. තෙයි තෙයි කියලා තමයි අපි තාලම්පතෙන් වාදනය කරන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට අපි දන්නවා දැන් අපි සුළු තනිතිත තමයි ප්‍රස්තාර කරන්නේ. එහෙනම් තනිතිතේ ප්‍රභේදයක්. එතකොට අපි තාලම්පට ගහන්නේ තෙයි කියලා. එහෙනම් අපි මේ එක උඩින් අපි තාලම්පට ගහන තැන පටන් ගන්න තැන එක උඩින් තෙයි කියලා ගහනවා. ඉරි කෑල සංකේතවත් කරනවා. ඊළඟ කොටස දෙ තෙයි. 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 අපි දැන් ඔක පොඩ්ඩක් කියලා බලමු. තෙයි. තෙයි.
මේ බෙරපදය වාදනය වෙන්නේ. එතකොට දැන් හරිම ලේසි, දැන් මේ විභාගයක් විභාගයක් කියලා එකක් මං පෙන්වුම් කරලා තිනවා. මෙන්න මේ එකත් ඉගෙන ගන්න. අපි ප්‍රස්තාරය අඳින වගුවේ මෙන්න මේ එක කොටසකට අපි කියනවා විභාගයක් කියලා. මෙන්න මේ එක තනි කොටසකට අපි කියනවා විභාගයක් කියලා. එතකොට අපි ප්‍රස්තාර කරනකොට විභාග හතරක් මේ අඳින්න ඕනේ වගුව. හරි, අපි ඊළඟට බලමු හොඳ ගැට ගැට දොම් බෙරපදය කොහොමද ප්‍රස්තාර කරන්නේ කියන එක. හරිම ලේසි, අපි කියලා බලමු. හුද්ද ක හුද්ද කත් බත් දොම් වන් තු වන් තු වන් තු වන් තු හුද්ද ගත් ගත් දොම්. දැන් බලන්න මම හුද්ද ගත් ඔන්න කියන්නේදී අපි තාලම්පට වදිනවා. රට කියන උදේ තාලම්පට වදිනවා. දැන් මම තාලම්පට ඉන්නේ මේ මම අපොඩියක් තමයි ගහුවේ. ඔයාලා තාලම්පට ගහලා බලන්න. හුද්ද ගත් ගත් දොම් බලන්න. උයන්නේදී වදිනවා, ආයි ගයන්නේදී වදිනවා, ආයි ගයන්නේදී වදිනවා, ආයි දොයන්නේදී වදිනවා. එහෙනම් අපි ඔය තාලම්පට වදින තැනට තමයි එකට එන එක කියන තැනට යොදන්නේ ඒ අකුර. එහෙනම් කුන්ද කියන එකේ කුන්ද කුන්ද දයන්න දෙවනියට ආයි ගත්ත. ගත කියන එකේදී අපිට වදිනවා ගයන්නට. එහෙනම් ගත්ත ගත්ත දොම්. දැන් පුතේ ඔන්න බලන්න දොම්. පුතේ අපි හල් අකුරක් හල් අකුරක් කොයිම වෙලාවකවත් වෙනම ලියන්නේ නැහැ ප්‍රස්තාර කරනකොට. ඒක හොඳට මතක තියාගන්න. දැන් ඔන්න අපි එනවා ඊළඟ අපේ සංකේතය චන්ද්‍ර වංකය යොදන තැනට. මෙන්න චන්ද්‍ර වංකය යොදන තැන. දැන් තේරුණාද චන්ද්‍ර වංකය මොන වගේ තැන්වලද යොදන්න කියලා? අක්ෂර කැටි කර දැක්වීමද. ඒ කියන්නේ පුතේ අපි හල් අකුරක් ං වගේවා වෙනම අපි ප්‍රස්තාරේ මෙන්න මෙතනින් ලියන්නේ නැහැ කවදාවත්. එහෙම ලියන්නේ නැහැ. ඉතින් අපි මේ දෙකම එකට තමයි ලියන්නේ. අපි මේ දොම් කියන එක එකට තමයි ලියන්නේ. ඉතින් ඒ නිසා අපි එකට ලියපු නිසා මේ අක්ෂර කැටි කරන දැක්වීමක් නේ. එහෙනම් අපි ඒකට චන්ද්‍ර වංකය යොදන්න ඕනේ. ඊළඟට මේ යෙදෙන්න ඕන තැන අපි කෙටි ඉරක් ගහලා තියන්න ඕනේ. තේරුණාද? හරි. එහෙනම් මේක ඔයාලා පොතේ ඇතුළත් කරගන්න. දැන් අපි පොඩ්ඩක් බලමු මේක කොහොමද තාලේ තියන්නේ කියලා. හරි. 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 හුද්ද ගත්ත ගත්ත දොම් හුද්ද ගත්ත ගත්ත දොම් හුද්ද ගත්ත ගත්ත දොම්. හරි. මම හිතනවා දොලපොල් තාලට මේ කොටස තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැති නැති වුණත් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් තේරුම් නැති කොටස් ටික ආයෙම කියලා දෙන්න. හරි. ඊළඟට මෙන්න තියෙනවා ඔයාලට පොඩි හෝම්වර්ක් එකක්. වීඩියෝ එක බලන හැමෝටම ඩොම්නි කිත කිත ඩොම් කියන දෙරපදය ප්‍රස්තාර කරන්න. දැන් අර කුදගත ගත ඩොම් කියන දෙරපදය වගේමයි කුද ඩොමි කිත කිත ඩොම් කියලා කියන්නේ සුළු තනි තිතට අයත් දෙරපදය. මාත්‍රා දෙකෙන් දෙකට අයත් දෙරපදයක්. හරිම ලේසි. සමහර විට ඔයාලා මේක ප්‍රස්තාර කරලත් ඇති පාසලේදී. ඉතින් හරිම ලේසි මේ ප්‍රස්තාරේ ඔයාලා ගෙදරදී මේකෙන් පස්සේ මේ හෝම්වර්ක් වලට මෙන්න මේ ඩොමි කිත කිත ඩොම් කියන දෙරපදය ප්‍රස්තාර කරන්න. ප්‍රස්තාර කරලා අපි ඊළඟ සතියේ පාඩමේදී මං මේ බෙරපදේ ප්‍රස්තාර කරගන්නේ කොහොමද කියන එක කියලා දෙනවා. ඉතින් ඔයාලා මේ හෝම්වර්ක් එක කරගෙන ලබන සතියේ ලෑස්ති වෙලා ඉන්න අපේ ප්‍රස්තාර පාඩමේ ඊළඟ කොටසට. එහෙනම් අදට පාඩම නවත්වනවා. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.